What's up guys, time is Clash with Navi. Hey, what's up guys, ඉතින් ඔයාලා අදත් එකතු වෙලා ඉන්නේ Clash with Navi YouTube channel එකත් එක්ක. ඉතින් guys, ඔකට Clash with Navi YouTube channel එකට අලුත් නම් අනිවාර්යෙන්ම subscribe කරන්න, like කරන්න, comment කරන්න, යාළුවන්ට බලන්න, share කරන්න. ඉතින් video එක හොඳයි නම්. ඉතින් අද ඔයගොල්ලෝ දන්නවා video එක මොකද්ද මම ගෙනා කියලා. ඔයගොල්ලෝ බලන් ඉන්නේ නැති මේ video එක ඉක්මනට මම ගේනකම්. ඉතින් මම පුළුවන් ඉක්මනට ඔයගොල්ලන්ට video එක ගෙනාවා. ඉතින් guys, අපි වැඩි කතා නැතුව events පැත්තට යන් අලුත් updates මොනවද කියලා බලන්න. ඉතින් මේවා ටික තමයි අප්ඩේට්ස් ඉතින් අලුතෙන් මේ ඉවෙන්ට් එකේ ආව චැලෙන්ජ් එකක් ඉතින් ඔයගොල්ලෝ දන්නවා ටයිගර් මවුන්ටේන් චැලෙන්ජ් කියලා ඉතින් ඒ චැලෙන්ජ් එක කම්ප්ලීට් කරේ නැත්නම් ඉක්මනට කම්ප්ලීට් කරන්න තව දවස් 7යි තියෙන්නේ ඉතින් මම මේක කලින්ම ආපු ගමන් කම්ප්ලීට් කරා මට ඔයගොල්ලන්ට වීඩියෝ එක ගේන්න චුට්ටක් පරක් වුණා ඉතින් ඒකට හැමෝගෙම සෝරි කියලා ඉල්ලනවා ඉතින් පුළුවන් ඉක්මනට මම වීඩියෝ එකක් අනිවාර්යෙන්ම මම channel එකේ දානවා එතකොට ඔයගොල්ලන්ට පුළුවන් 3 stars ගන්න බැරි වෙච්ච අයට පුළුවන් පොඩි අයිඩියා එකක් අරන් ඉක්මනට 3 stars achieve කරගන්න අනිත් අය වීඩියෝ එක enjoy කරන්න guys ඉතින් දිගටම set line එක මම මේකේ මේ challenge එකට අමතරව දේවල් ටිකක් කියනවා ඔයගොල්ලෝ skip කරන්න නැතුව වීඩියෝ එකත් එක දිගටම set line ඉන්න ඉතින් guys අපි challenge එකට යන්න කලින් පොඩ event එක මම ඔයගොල්ලන්ට review එක ඉක්මනට ගේන්නම් මේක ඔයගොල්ලෝ දන්නවා ස්කින් වලට අමතරව දැන් ඉස්සරහට Clash of Clans වල ඔයගොල්ලන්ට village වලටත් හම්බෙනවා ස්කිනර් කියලා වෙනම ටීම් මේකට ලස්සන ලස්සන කාලෙන් කාලට ගැලපෙන ලස්සන villages හම්බෙනවා කියන්නේ village එක එකමයි ඒකේ වටේට තියෙන background එකේ වෙනස්කමක් තමයි සිද්ධ වෙන්නේ එතන ඉතින් අපි බලමු මේක කොහොමද කියලා මෙයාලා village එක කොහොමද ඉල්ලදී මම මේක ඉක්මනට ඔයගොල්ලන්ට මේවා නිකන් නෙමෙයි පොඩක් casualing ගන්න තමයි ඔයගොල්ලන්ට ඇවිල්ලා දින්නේ ඉතින් ඒක නිසා මේ ටිකත් මම ඉක්මනට ප්‍රයිස් එකම කියාගෙන යන්නම්. ඉතින් ඊට අමතරව මෙයාලා අලුතෙන්ම ඔයගොල්ලෝ බලන ඇති Clash of Clans ටික ගේම් එක නවත්තුපු අය එහෙම බලන ඇති මොකාද මේ කියලා අලුත් troop එකක් කියලා හිතන ඇති කට්ටියම. ඉතින් ඔය Clash of Clans ගහන අය දන්නවා මේ අලුතෙන්ම කින්ට ආපු ස්කින් එක. ඉතින් සුපර්බ් ස්කින් එකක් ඇවිල්ලා දිනවා. ඉතින් මේක මට හිතෙන විදිහට මට මේක දැක ගම මතක් වෙන්නේ කුන්ෆු පැන්ඩා මූවී එක ඉතින් ඒකේ තියෙන ටීම් එකක් වගේ තමයි මට දැනෙන්නේ කොරියන් ටීම් එකක් වෙන්න ඉතින් මේගොල්ලෝ ඩිසයින් කරපු සුපර් සේල් එකේ ඉන්නවනේ ඉතින් කොරියන් ප්ලේයර්ස්ලා එහෙම ඩිසයිනර්ස්ලා ඉතින් ඒගොල්ලෝ ටීම් එකෙන් ඩිසයින් කරපු ටීම් එකකට හදපු කැරක්ටර් එකක් විදියට වෙන්න ඉතින් මේ ස්කින් එක ඩිසයින් වෙන්න ඉතින් ඉතින් මේක දැන් මම කින්ද කියලා හොයාගන්න බැරි මට මට මේගොල්ලෝ ස්කින් එක ඩිසයින් කරලා දිනවා ඉතින් මේකේ නම ලනර් කින් හීරෝ ස්කින් කියලා තමයි මේගොල්ලෝ දාලා තියෙන්නේ මේක පට්ට ස්කින් එක. ඉතින් මේකත් දවස් 7ක් ඇතුළත ඔයගොල්ලෝ ඉක්මනට ගන්න පුළුවන් අය ගන්න මේකත් කෑෂ් වලට තමයි ඇවිල්ලා තියෙන්නේ. ඊට අමතරව කියනවා නම් මේක 1GM හීරෝස් බූස්ට් කියලා තියෙනවා. ඉතින් 1GM කිව්වට මේගොල්ලෝ දාලා තියෙන දේ ඔයගොල්ලෝ හිතන්නේ හීරෝස්ලා 4 දෙනාම 1GM එකක් දීලා බූස් කරන්න කියලා. ඉතින් එහෙම නෑ. මම මේක කියලා දෙන්නම් මේ වීඩියෝ එකේදීම. ඉතින් මෙයාව ක්ලික් කරොත් එහෙම ඔයාට බූස් කරන්න එක ජෙම් එකක් යන්නේ. එතකොට හීරෝස්ලා 4 දෙනාම නෙමෙයි මේගොල්ලෝ මේ කියන්නේ හීරෝස්ලා එක්කෙනෙක් විතරයි. ඒ කියන්නේ ඔයාගේ කින් ඇන් කුයින් විතරක් ඉන්නවා නම් කින් ඇන් කුයින් කින්ව දාන්න එක ජෙම් එකයි. කුයින්ව දාන්න එක ජෙම් එකයි. එතකොට කින් ඇන් කුයින් දෙන්නම දානවා නම් ජෙම්ස් දෙකක් යනවා. ඒ කියන්නේ ඔයාට හීරෝස්ලා 4 දෙනාම දාන්න ජෙම්ස් 4ක් යූස් වෙනවා මේ දවස් මම හිතන්නේ දවස් මේකන 5ක් හරි ඇවිල්ලා ඒ පහ ඇතුළත ඒ කියන්නේ ජෙම් බූස් කරන පැයක් විතරයි දෙන්නේ. හරිද? ඒ පැය ඔයගොල්ලන්ට බූස් කරන්න පුළුවන් ජෙම් එකක් දීලා එක හීරෝ කෙනෙක් විතරක්. ඒකට හීරෝස්ලා 4 දෙනාට ජෙම්ස් 4ක් දීලා ඔයාට පැයක් බූස් කරගන්න පුළුවන්. ඒ chance එක දීලා තිනවා attacks වලට. ඉතින් ඔයක තමයි පොඩ පැහැදිලි කරේ. ඉතින් මම එකක් skip කරන්න එපා කියලා ඔයගොල්ලන්ට මේවා වටිනවා. ඉතින් ඊට අමතරව ඉවෙන්ට් සයිල දෙනවා පෙක්කගේ ඉවෙන්ට් එකයි සුපර් විසඩ් ගේ. ඉතින් මම මේ දෙකත් තව vlog එකක් අරන් ඉන්නම්. මේ දෙකත් කොහොමද කම්ප්ලීට් කරගන්නේ කියලා තව දවස් දෙකයි තියෙන්නේ ඉක්මනට කම්ප්ලීට් කරගන්න ඕනේ මමත්. ඉතින් මේකෙත් XP 400 හම්බ වෙනවා. ස්පෙල් පොයින්ට්ස් දෙක දෙක හම්බ වෙනවා. ඉතින් ඒ දෙකෙත් මම රිවිව් එකක් වෙනම පොයින්ට් එක හම්බුනට පස්සේ වෙනම වීඩියෝ එකක් මම අරන් ඉන්නම්. මේක පරණ අපේ ෂැඩෝ ස්කින් එක මේ කුයින් ගේ. ඉතින් ඒකත් තියෙනවා තාම. ඉතින් ඒක මණ්ඩේ තිනවා. ඔයගොල්ලන්ට ගෝල් පාස් එකෙන් ගන්න පුළුවන් මේ ස්කින් එක ඕනයි. ඊට අමතරව මේ ඔයගොල්ලන්ට තියෙනවා වන් ඩේ තියෙනවා. ක්ලෑන් වෝ ලීග් එක තියෙනවා. ඒකත් ඉතින් මම ඒකෙත් වීඩියෝ එකක් වෙනම ගේන්නම්. ඉතින් එහෙනම් ඔයගොල්ලෝ බලාගෙන හිටපු චැලෙන්ජ් එක ඔන්න කම්ප්ලීට් කරන්න යන්නේ. එහෙනම් අපි යමු ඉක්මනට කොහොමද මේ බේස් එක කියලා බලන්න. මේකේ ඔයගොල්ලන්ට හම්බෙනවා XP 400ක් හම්බෙනවා. ඊට අමතරව ජේම්ස් 25ක් හම්බෙනවා. මේ පොයින්ට් එක ගැනත් වීඩියෝ එකක් තමයි ඉස්සරහටම අරන් ඉන්න හම්බුන ගම. එතකොට ඔයගොල්ලන්ට ස්පෙල් පොයින්ට් එකෙන් පොයින්ට් එකට මම වීඩියෝස් දාන්නම්. එතකොට ඔයගොල්ලන්ට හැම පොයින්ට් එකකම
යම් කිසි මම කියන දේවල් වලින් හරි හෝ වැරදි ඔයගොල්ලෝ වැරදි දෙයක් තිබ්බොත් කමෙන්ට් කරන්න විතර දන්න තියෙනෙත් එක වටි මට කියවෙච්ච මග හැරිච්ච දෙයක් තිබ්බොත් මන් දන්න දේ සරලව ඔයගොල්ලන්ට වීඩියෝ එකෙන් වීඩියෝ එකට මම පොයින්ට් එකේ සහ හැමර්ස් හැමදේම රිවියුස් මම අරන් එන්නම් ඉතින් ඔයගොල්ලෝ ක්ලෑෂ් විත් නවී සබ්ස්ක්‍රයිබ් කරලා තියාගන්න හරි ගයිස් එහෙනම් අපි යමු චැලෙන්ජ් එකට කොහොමද කියලා බලමු ඇටැක් එක ක්ලික් කරලා හරි ගයිස් ඉතින් මේක තමයි මේ පාර දිලා තියෙන බේස් එක දැක්කම මරු ඩිසයින් එකක් තියෙනවා හැබැයි මේකේ ඩිෆෙන්ස් අඩුයි වගේ දැනනට පටේම ඉන්ෆෝ ටවර්ස් ඉන්ෆෝ නෙමෙයි මොනවාද හිඩන් ටෙස්ට් ලා ටවර්ස් තියෙනවා ඉතින් හිඩන් ටෙස්ට් ලා වටේටම තියෙනවා හැංගිලා තියෙන ඉතින් ඒවා ටික ඇටැක් එකේදී ඔයගොල්ලන්ට බලා ගන්න පුළුවන් ඊට අමතරව අපි පොඩ්ඩක් චැලෙන්ජ් එකට ආපු හින්දා පොඩ්ඩක් මේක දැන් ඔයගොල්ලෝ සල්ලි දීලා ගන්නත් එපානේ මම මට කියන්නම තුනක් ඒකත් මම ටග් ගාලා පෙන්නනවා ඉවෙන්ටල් ටග්ගලයන් මේව ගන්නවා නම් ඔන්න මෙහෙම තමයි ප්‍රයිස් චේන්ජ් වෙලා තියෙන ඉතින් ප්‍රයිස් දාලා තිනවා ලංකාවේ ඉතින් ඩොලර් එක පොඩ වැඩි හින්දා මේ වගේ තමයි ප්‍රයිස් එක තියෙන ඉතින් ඔයගොල්ලොන්ට පෙපාලකයන්ගේ තියෙන හොඳකම හින්දානේ නැත්නම් ඊට වඩා ගොඩක් අඩු වෙනවා මේ ප්‍රයිස් එක ඉතින් දැනට තියෙන ඉතින් මොනා කරන්නද මේව ගන්නට ගන්නව මේ ප්‍රයිස් වලින් 1200ක් තියෙනවා මේකේ විලේජ් එකේ ඔයගොල්ලන්ට ටීම් එක ගන්නවා නම් නැත්නම් ස්කින් එක ගන්නවා නම් අපේ කිංගේ 1700ක් යෝස් වෙනවා ඉතින් කැමති අය ගන්න ඉතින් කෑෂ් දීලා මොනා කරන්නද නේද කොහොමද ඒක ඉතින් ඔන්න ඕක තමයි කිංගේ අලුත් මිස්කින් එක ඉතින් දැක්කම කිං කියලාවත් හොයාගන්න බැහැ මට නම් ඇත්තටම ඒක පට්ට වෙනසක් තියෙන හොඳ ස්කින් එකක් ඉතින් කුම්ෆු පැන්ඩ මතක් වෙන ඔයගොල්ලෝ පේනවනේ කුම්ෆු විදියට තමයි මෙයා ඉන්නේ කුම්ෆු සීන් එකෙන් ඇඟිලි අර උස්සගෙන ඉන්න සීන් එක ඔයගොල්ලෝ ෆිල්ම් එක බලලා තිනවනම් කුම්ෆු පැන්ඩා ඔය මතක් වෙයි. ඉතින් ඒක ඉන්න එක කැරක්ටර් එකක් වගේ තමයි මට නිකන් ටයිගර් සීන් එක තියෙනවා. ඉතින් ওই දෙය තමයි ස්කින් එක ඉතින් හොඳයි මට නම් අවුලක් නැහැ. ඔයගොල්ලෝ කමෙන්ට් කරන්න හොඳද නරකද කොහොමද ස්කින් එක කියලා ගන්න කෙනෙක් ඉන්නවනම් ස්කින් එක ගත්ත කෙනෙක් ඉන්නවනම් එයාත් කමෙන්ට් එකක් දාගෙන යන්න. එහෙනම් ගායිස් අපි ඉක්මනට යමු චැලෙන්ජ් එකට. හෙවි ගෝ. හරි ගායිස් ඉතින් මේක තමයි බේස් එක ඉතින් මම කලිනු කිව්වා. අපි බේස් එකේ තියෙන පොඩක් වටේ බලමු ඉතින් මන්ට ඇටැක් කර යන කලින් මන්ටම ඉතින් මේකත් පාට ලස්සන ඩිසයින් කරලා තිනවා මේ පාර මං හිතන්නේ කොරියන් සීන් එකක් තින්නේ පාට පාට ගස් නේ මොනවද වෙනව කොහමද ලස්සන සුපිරි නේද කමෙන්ට් කරන්න කොහමද විලේජ් එක කියලා මේ පාර දීලා තිනේ ඉතින් සල්ලි දීලා ගන්නයි ගන්න ලස්සනයි මට නම් කිසිම අවුලක් නැහැ ඉතින් මේ පාර මේ බාන කොහමද ටයිගර් තීම් එක සුපිරිටම දීලා තිනවා ලස්සනයි නයිට් සීන් එකක් තියෙන්නේ ඉතින් ගෝල් ට්‍රී තිනවා කැමති අය ගන්න පුළුවන් ඒතර විලේජ් එකට කැමති අයට හොඳයි ඇත්තටම අවුලක් නැහැ කියන තරම් වරදක් නැහැ චාටර් එහෙම නැහැ හොඳයි ලස්සන නයිට් සීන් එක තියෙනවා මේක ඔයාලට පෙන්වන්න මොනේ මේ අපේ ලංකාවේ සිංහ රූපේ සීන් එකක් තියෙනවා ඉතින් මේගොල්ලෝ මේ පරිසෙන් කළ දෙනවා ඒක ඉතින් ඔයගොල්ලන්ට මතක් වෙයි අපේ අනුරාධපුර පැත්තට එහෙම ගියාම මේ සිංහ රූපේ හරි ගයිස් ඉතින් මේක තියෙනවා මේක නම් මේ අනිත් පැත්තේ කෙනා ඔළුව කැඩිලා අයියෝ ඒවා ඒකල හදලා තියෙන හොඳ ඩිසයින් ඉදිරිය පරණ කාලේ විදියට ඒක හොඳයි ලස්සනයි ඉතින් නයිට් සීන් එකේ බකට් සීන් එකක් තියෙන වෙසක් වගේ සීන් එකක් ලංකාවේ වගේ කෙනා හරි ගයිස් ඉතින් අපි ටිකක් කතා කරමු ඉක්මනට චැලෙන්ජ් එකට යමු මේක තමයි ඉතින් තියෙන්නේ ඔයගොල්ලන්ට චැලෙන්ජ් එක මම ස්ටෙප් එකෙන් ස්ටෙප් එකට කියලා දෙනම් මේ දෙ ට්‍රූප්ස් සහ ස්පෙල් දාලා ඔයාලට 3 ස්ටාර්ස් ගන්න පුළුවන් අනිවාර්යයෙන්ම ගත නැති අය අනිවාර්යයෙන්ම ගන්න මට සෙට් වුණ විදිහ තමයි මම ඔයගොල්ලන්ට ගෙනාවේ ඉතින් එහෙනම් අපි ඉක්මනට බලමු කොහොමද ට්‍රූප්ස් ටික දාගන්න කියලා මෙන්න මෙහෙමයි. හරි ගයිස් ඉතින් මම මෙතනින් දාන කලින් ඔයගොල්ලෝ ට්‍රූප්ස් ටික කියාගෙන කියාගෙන යන්න. ට්‍රූප්ස් වලට ඔයගොල්ලන්ට තියෙන්නේ සුපර් ජයන්ට්ස් ලාට දෙනයි, සුපර් විසඩ් ලාට දෙනයි, හොග් ලාට දෙනයි, සුපර් වැල්කියුරි 8යි. හීරෝස් ලා ගත්තොත් එහෙම කින් ඇන්ඩ් ක්වීන් ඇන්ඩ් ග්‍රෑන්ඩ් වෝටන් ඉන්නවා. ඉතින් ලෙවල් 65 ග්‍රෑන්ඩ් වෝටන් ලෙවල් 40 ඉතින් මේක ටවුන් හෝල් 13 මැක්ස් වලට හරියන විදිහට තමයි මේ පාර ඇවිල්ලා තියෙන්නේ ඊට අමතරව ස්පෙල් ගත්තොත් එහෙම හීලින් ස්පෙල් දෙකයි ඉන්විසිබිලිටි ස්පෙල් දෙකයි පොයිෂන් දෙකයි ස්කිලිටි ස්පෙල් දෙකයි ඉතින් හීලින් ඇන් ඉන්විසිබිලිටි එකයි ස්කිලිටි එකයි මැක්ස් තමයි තියෙනවා ඉතින් ওই විදිහට තමයි ට්‍රූප්ස් ඇන් ස්පෙල් තියෙන්නේ ඉතින් අපි එහෙනම් ට්‍රූප්ස් දාගන්න කොහොමද කියලා මම ස්ටෙප් බයි ස්ටෙප් කියන්න මේ විදිහට ඔයගොල්ලෝ දාන්න නොතරෙන් තනන් තිබ්බොත් කමෙන්ට් එකක් දාන්න නැත්නම් මගේ WhatsApp එකට මැසේජ් එකක් දාන්න මම කියලා දෙන්නම් මොකක් හරි නොතරෙන් තනන් තිබ්බොත් පැහැදිලිව ඔයගොල්ලන්ට තේරෙන විදියට ඉතින් මේ විදියටයි යන්නේ මෙන්න මේ මම ඔයගොල්ලන්ට පෙන්නම් බේස් එකේ මෙන්න මෙහෙම තියෙනවා
ඉතින් මේ දෙක තමයි අපේ ප්‍රධාන ටාගට් එක යන්නේ මොකද මෙතන තමයි දරුණුම වෙපන් දෙකයි ටවුන් හෝල් එකයි තියෙන්නේ ඉතින් ටවුන් හෝල් එක කියන්නේ දැන් දරුණුම වෙපන් එකක් බවට පත් වෙලා තියෙන්නේ මොකද ටවුන් හෝල් එක වැදුණු ගමන් එකක් ටවුන් හෝල් එකේ කියලා මින් ෆටෝවර් එකක් එනවා ඊට පස්සේ ටවුන් හෝල් එක ඩවුන් වුණාම ටවුන් හෝල් එක පූ පුරනවා එතන රූප්ස් ගොඩක් ඩවුන් වෙන්න පුළුවන් ඉතින් ඒ හින්දා ෆුල්ම පවර්ස් දීලා මුලින්ම අපි ඩවුන් කරන් යන්නේ මෙන්න මෙතන ටවුන් හෝල් එක ගාවින් තමයි ස්ටාර්ට් කරන්නේ ඒක නිසා අපි මෙන්න මෙතන ගත්තොත් එහෙම මෙන්න මේ හරියින් තමයි මුලින්ම ඇටැක් එක පටන් ගන්න. මෙතනදී ඔයාලට මුලින්ම සුපර් වැල්කියුරිලා දෙන්නෙක් වදා ගන්න පුළුවන්. මෙන්න මෙතනට. ඊට පස්සේ මෙතනට වැල්කියුරිලා දෙන්න දාපු ගමන් ඔයාලට පුළුවන් සුපර් ජෑන්ල 8 දෙනාම මෙතනට දාන්න. හරිද? මෙතනට දාපු ගමන් ඊට පස්සේ ඔයාලට පුළුවන් කවුද අපේ ග්‍රෑන්ඩ් නෝටන දාන්න. ග්‍රෑන්ඩ් නෝටන දාලි වෙලා සුපර් විසෙල්ලා ටික දාන්න පුළුවන්. ඒත් එක්කම පොඩ ඇතුළට යනවත් එක්කම කින් ඇන් කොයින් දාන්න පුළුවන්. කින් ඇන් කොයින් දාපු ගමන් ඔයාගේ ග්‍රෑන්ඩ් නෝටන්ගේ ඇබිලිටි එක දෙන්න ටවුන් හෝල් එක ඩවුන් වෙනකොටම මොකද ටවුන් හෝල් එකෙන් ලොකු ඩැමේජ් එකක් වෙන හින්දා එතනට ඕගොල්ලන්ට පුළුවන් ග්‍රෑන්ඩ් නෝටන්ගේ ඇබිලිටි එකක් දීලා ටිකක් වෙලා ගිය ගමන් සාමාන්‍ය හීලින් එකක් දෙන්න පුළුවන් හීලින් ස්පෙල් එකක් ඊට අමතරව පොසිෂන් දෙක දාන්න වෙනවා මොකද ට්‍රූප්ස් ටිකේ නැති මැක්ස් ගොලම්ලා දෙන්නේ ඕගොල්ලන්ට බලා ගන්න පුළුවන් සුපර් බෝලර් එනවා සුපර් බෝලවත් බලා ගන්න පුළුවන් ඉතින් ඒ දේ ඒගොල්ලන්ව ඩවුන් කරගෙන පොසිෂන් දෙක දාලා සප් එක ගන්න පුළුවන් ඉතින් ඔය දෙර යන්නේ ස්පෙල් නම් දානකොට බැලන්ස් කරලා දාන ඕනේ සුපර් විසර්ඩ්ලා ටික මැදර යනකොට සුපර් විසර්ඩ්ට ගැලපෙන මේ ස්පෙල් එකක් තමයි ඉන්විසිබිලිටි ස්පෙල් එක. ඉතින් ඉන්විසිබිලිටි ස්පෙල් එක ආච කොයින්ටයි සුපර් විසර්ඩ්ට සෙට් වෙන ඉදිරිය මෙන්න මේ හරියේදී දාන්න. එතකොට මේ හීරෝලා දෙන්නව ඩවුන් කරගන්න පුළුවන්. නැත්නම් මේ හීරෝලා දෙන්න පට්ටැණයක් වෙනවා. ඒක නිසා හීරෝලා දෙන්නව දාගන්න මෙතන ඉන්විසිබිලිටි ස්පෙල් දෙක බැලන්ස් වෙන්න දාගන්න ඕනේ එකක් දාලා ඊට පස්සේ ඉවර වෙනකොටම අනිත් එක දාගන්න සුපර් විසර්ඩ් ගෙන් ලොකු ඩැමේජ් එකක් මේ හරියදී ඔයාලට ගන්න පුළුවන්. ඉතින් ඒක කියනවත් එක්කම ඔයගොල්ලන්ට මෙන්න මේ මැදර යනකොට මේ මම කියන විදිහ ස්ටෙප් එකෙන් යන්න. හැබැයි මම මේ ඇටැක් එකේදී ඔයගොල්ලෝ බලන්න මම දානකොට මට නැත්තම් කියාගෙන කියාගෙන යන්න බෑ. ඔක්කොම කියන්නේ කියාගෙන කියන්නේ දාන පිළිවෙල සමානලට පොඩි පොඩි වෙනස්කම් වෙන්න පුළුවන්. මොකද හොග්ලා ටිකත් මේ ට්‍රූප් ටික මේ මැදර යනකොට ටයිමින් වලට චේන්ජ් වෙනවා. ඒකයි මෙන්න මේ හරියෙන් හොග්ලා ටිකක් දාගෙන හැබැයි එක හොග් කෙනෙක්ව තියාගෙන මෙන්න මෙතන තියෙන ඉන්ෆෝ ටවර් එකක් මේක ඩවුන් කරගන්න සමහරවිට මගේ ඇටැක් එකේදී මෙතන ඉන්ෆෝ ටවර් එක පොඩ්ඩක් අවුල් වෙනවා. ඒ කියන්නේ ඉන්ෆෝ ටවර් එක පොඩ්ඩක් කඩාගෙන අමාරු වෙනවා. එක හොග් කෙනෙක් තියාගන්න මේ හරියට ට්‍රූප්ස් ටික එනකොට මෙන්න මේ හරියට කියන පොඩ්ඩක් වැටුන ස්කෙල් එකක් හරි මොකක් හරි මේ හරියට එනකොට ඔයගොල්ලන්ට පුළුවන් ඒ කියන්නේ දැන් මේ හරියට ට්‍රූප්ස් ටික එනවනේ ටෝප් ටික එනකොට මේ හරියදී දාගන්න පුළුවන් හොක් කෙනෙක්. එතකොට මේ වටේම තියෙන يعني දැන් වෙපන් ටික අපේ ටෝප්ස් වලට හැරෙනවනේ. එතකොට ඔයගොල්ලන්ට පුළුවන් මෙන්න මේ හරියෙන් හොක් දැම්මම හොක් මේ ඉන්ෆෝ ටවර් එක වදිනවා. ඉන්ෆෝ ටවර් එක මොකද සමහරට මේ පැත්තට හැරෙන්න පුළුවන් මේ ටෝප්ස් ටික එන හින්දා මෙතන හොක් කෙනෙක් එක්කෙනෙක්ව තියාගන්න අනිවාර්යයෙන් මේ ඉන්ෆෝ ටවර් එකට දාන්න. හරිද? නැත්තම් ඊට පස්සේ හීරෝස් ලයිල් මෙතන වෝල් එක කඩ කඩ මේ එලියට යන්න ට්‍රයි කරනවා. ඒක හින්දා වෙලාව සහ අපේ ට්‍රූප්ස් අහක යන හින්දා වටේ උගල දන වටේ ගියොත් එහෙම වෙන කේස් එකක් යනවනේ. ඒක නිසා ඉතින් ওই ටික තමයි සැලකිලිමත් වෙන්න ඕනේ. ඊට පස්සේ ස්පෙල් ටික බැලන්ස් කරගන්න හීලින් ස්පෙල් දෙක බැලන්ස් කරලා දාගන්න. මොකද මේ හරි එකක් යූස් වෙනවා අනිවාර්යයෙන්ම මේ ටවුන් හෝල් එක ගාවදී. ඊට පස්සේ ස්පෙල් එකත් මේ හරි යූස් වෙයි මැද හරියේදී. ඒ හින්දා ඒ ටික බැලන්ස් කරගන්න ඕනේ. ඒක වාගේ ඇතේ තියෙන්නේ. ඉතින් ස්පෙල් දාදී මම මේ මං ඇටැක් එක ඔයගොල්ලන්ට ගේනවනේ. ඒකට ඔයගොල්ලන්ට පොඩි අයිඩියා එකක් ඒ කොහොමද මං ට්‍රූප්ස් ටික දාගන්නේ කියලා. ඉතින් එහෙනම් මම හිතන ඔයගොල්ලන්ට පැහැදිලි වෙන්නේ නැති කියලා කොහොමත් කින් ඇන් කොයින් හරි ග්‍රෑන්ඩ් නෝටන් තමයි අන්තිම වෙනකන් ඉතුරු වෙන්නේ. අනිත් ට්‍රූප්ස් ටික ඔක්කොම ඩවුන් වෙනවා ගොඩාක් වෙලාවට. ඉතින් කමෙන්ට් කරන්න ඔයාලා කොහොමද ගැහුවේ ඒ වගේ ඒවත් වටී අනිත් අයට කමෙන්ට් කරන්න. ඉතින් කොහොමද ඉස් කියලා මට මේක පට්ටි ඉසි විදිහට වෙන මොකද ට්‍රූප්ස් ටික එකලඟ දාන හින්දා ලොකු අවුලක් නැහැ. ඉතින් එහෙනම් අපි ඔයගොල්ලෝ මං හිතන ඔයගොල්ලන්ට සරලව තේරෙන්නේ නැති කියලා කොහොමද මේකේ 3 ස්ටාර්ස් ගන්න නැති කියලා. ඉතින් ඔයගොල්ලන්ට පොඩ්ඩක් තේරෙන්න තිබ්බ තනිවරෙම කමෙන්ට් එකක් දාන්න කොහොමද කියලා. ඒක ගැන කියන තේරෙන්නේ නැතුන ඔබෙන් තේරෙන්න තිබ්බොත් පොඩ්ඩක් කමෙන්ට් එකක් දාන්න. මටත් මම පුළුවන් ඉදිරිය තමයි ඔයගොල්ලන්ට පැහැදිලි කරන්නේ. ඉතින් ඒක නිසා එහෙනම් ගයිස් අපි ඇටැක් එක එන්ජොය කරමු. එහෙනම් ගයිස් හැමෝටම ගුඩ් ලක්. හැමෝටම 3 ස්ටාර්ස් ගන්න ලැබෙන්නේ කියලා මම හිතනවා. එහෙනම් ගයිස් හෙවි ගෝ. Yeah.
ගයිස් ඉතින් මම හිතනවා ඔයාලා ඇටැක් එක එන්ජොයි කරන්න ඇති කියලා. ඉතින් කොහොමද කියලා කමෙන්ට් කරන්න අනිවාර්යයෙන්ම. ඉතින් ක්ලෑෂ් විත් නවී YouTube channel එක subscribe කරන්න, like කරන්න, comment කරන්න, යාළුවන්ට බලන්න, share පාරක් දාන්න. ඉතින් මම ඉස්සරහටත් ඔයගොල්ලන්ට videos අරන් එන්නම් Clash of Clans වල සරලව මට තේරෙන විදියට videos. ඉතින් ඔයගොල්ලෝ ක්ලෑෂ් විත් නවී YouTube channel එක subscribe කරන්න, like කරන්න, comment කරන්න, යාළුවන්ට බලන්න, share කරන්න. එහෙනම් ගයිස් නවී bro අදට යනවා. ඔයගොල්ලෝ video එක enjoy කරන්න ඇති කියලා හිතනවා. ඉතින් හැමෝම පරිස්සමෙන් ඉන්න. එහෙනම් ගයිස් හැමෝටම bye guys.